අදේ විශේෂ මාධ්‍යහමුව කැඳෙවිවේ. මේ මොහොත වන්න විට නොයකුත් මාධ්‍යහරා ප්‍රචලිතවයමින් පවතින. දෙදා සෙකලඇද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා බලශක්ති ඇමැතිවරයා වශෙන් සිිද්දී. බාලතෙල් රටට ගෙනල්ල බෙදපුූ. ජර මරේම යළි සිදුවමින් පවතිනවා එ භූමිකාව යල්ලි අතිවයමින් තිබේෙනෙන්දේ සච්්‍යයදේ රට හෙළි කරන්න. වගකීමෙන් යුක්තව. දෙෙදා සෙකල ඇදි සියලු කරුණ හෙළි කළේ වගකීමෙන්. එදා මතක ඇති පාරි භෝගිකෑන්ට රථේ ජනතාවට තෙල් සංස්ථාවත් කල්තෙල් සමාගමත් සභාපතුර ඇතුරු පාලෙකොත් කීපු දේ තමයි. ඉස්සෙල්ල කිව්වා එහෙම තෙල් බෙදුවෙන් නැත කියලා ඊළඟට කිවා පිරුංහලේ ෂෙඩ්ඩ එකේ වතුර ටැන්කිේ ඊළඟටකුව මෝට සයිකලේ ටැන්කිේ කාර්කේ ටැංකිවල වතුරහින්දයි මේ නවතින්නේ බාල ප්‍රශ්නයක් නැහැයිකි. අපි දිකින් දිගටීම ඉල්ලීම මත. සිංගප්පූරුවෙන් නියදි පරීක්ෂණයට ය මත තහවුරුණා බාල ඉන්නන අපි කීපු දෙල බාල ඉන්දන ගෙනල්ලා රට තුළට බෙදාහැරීම කියලා. එදා ඒ බෙදාහැරිය කොහොමද. මේ මොහොතේ ඉන්දිය ලංකා ඔයිල් සමාගම ෆොස් පවා කියන නැවෙන් සිංගප්පුූරුව ඉඳලා අනු දෙක පෙටරල් මෙක්ටිටටන් හයදස් පන්සීය ඒවගේම ඩීසල් මෙක්ටිටටන් නෙොස්දාහක් ොන්නාවට ස්ටිල් සමාගමට බාන්්ඩ.මෙක්ටිටටොන් විසිදාහක් චීනවරාය එල් අයිෝසයට අයිති අවුරුදු පනහකට රාජපක්ෂ බදු දුන්න දොලරයක්කන්න නැතුව බදුදුන්න ඒ භූමිය බාන්්ඩ්. පස්ස වනිද නොහම්බ පස්සෙන්ද නෑව ලඟාවේවා අපේ සීමාවට ගන්නව. කලින්තල් සමාගමේ නියජ පරිීක්ෂෙන සඳහා රසානනාගාර නිලධාරින් යනවා. ඊළඟට මේකින්වා ස්වාධීන නිරික්ෂ කණ්ඩායම්. එ අයිසා අදාලත් තෙල් සපි සමාගමෙන් ඒගොල්ො නැවටකොඩේනවා සාම්පල්ලකගන එනට නියදි ගන්නවා නිශ්චිත්ත ක්‍රමීට තෙල් සංස්ථාව කනිත්තෙල් සමාගමක්කිල් අයිෝසියක ගෙනනලා දෙදස් තුනේ ඉඳල පොටන්ගන්්ඩිස්සෙල්ලත් ඊට පස්සෙත් නියමිත ක්‍රමේට බොටම් එක තැන්කි අඩියෙන්ම මැදිින් සාෞ්ඩිං නිවැරදි නියෝධ පරීක්ෂණයක් කරනවා. ඒ පරික්ෂණය තුර තහවරුවෙනවා පිරිවිතරය ස්පෙක් එක. ඩීසල් ඔොල නෑ කැනෙ කලියර්රක නෑ පූර්ණ පිරිසුදු නෑ දස් එක අප ද්‍රව්‍ය බරපතල් ලෙස තිය නොකෙරැකි පරික්ෂණෙන් මේ ඩීසල්තගේ මෙටින් නෙකොලස් දා ප්‍රතික්ෂේප කරනවා. ඒක පිළිගන්නන ඉන්දිය නොයි සමාගම ලංකා නෙඔවුන් ගැ නිලධාරීත් නවට න පහුවෙනද. අපේ රසයනාගාරයේ සහකාර කළමනාකරුත්තයනවා ඊත් යනවා ගීප මුොහුන්ට පැහැදිලිෝ පේනවා. ඩීසල් නැවේ තියන ටැන්කි තුළ අපත්‍රහෙනත්තා රොඩු නොය අපදව්‍ය රැඳිලතියනෝ බරපතල් විදිහට. ඒක යකඩකුඩුද රසායිනිකද කුමනොහෝ පැහැදිලි ැතිවා ඩීසල් වාහයනකට කිසිසේත් යොදෝගත නොහැකි අපේ තියෙන නිවැරදි පිරිවිතයන්ට ජාත්‍රන්තයට අනුකුල්ල නති බව පැහැදිලියන. එඒය අනොතුනා මාර්තත් ගන්නා පරීක්ෂණවර්තාවක් නිය නිවාර්තාවක්? ඒ කොළොන්නාවේ රසය නාගාරය ඇතුළ දාලා ලොක් කරනවා සීල් කරනවා හරි නැත්තන් ගන්න හැකිව්වා. දැන් තියන තත්ත්වය මකක්ද. මේ මොහොත වෙන විට අනූතක පිරිවිතය තිබුණා හරි හැදස් පොන්සිය ගත්තා. දැන්ගණ්ඩ යනවා මේ කොලොස්ථා ඇයි අපි ගණ්ඩ යනවා කියන්න ඒකම කළමනාකාරධ්‍ය සතුමාට වටසැප් මගින් යැව්වා කනිවිතල් සමාගමේ රසයනාභාර කර්නා කළමනාකරටු යාපු පනිවිඩේ. පැහැදිලිය මංකිව ඔබ විසින්නේයේ අදාල නැවට ගොඩවනාා ඔබ ඇතු ලිලධාරින්ට පෙන්වා මේකේ තියෙන අපත්‍රව්‍ය පැහැදිලි නෑ ප්‍රමිතියට අනුකූල නෑ නමුත් අපිට පනිවිඩ එක්කාව තෙල් සංස්ථාවීයේ නිල්ධාරින්සා, අයිෝOCසා රජයේ නිලධාරිින් එකමුත්ව මේක තීරණයක් ගන්නවඕන ගණ්ඩ පුලුවන් කියලා ඒ තත්්‍ය වාර්තා නින් අපි දිකින් දිගට මෑමැතුවා වැඩබල්ල කළමනාකරු. වෙත ජංගම දුරකතරයට කත්තවවා අමතන්නේනේ. කාර්යාලද ගුදුරකතනකගත්තා අමතන්නේෙනේ. ඉග්‍ර ඔබට අයිතියක් නෑ ඔබ ඉතා පැහැදිලිවදන්නවා දෙදාස්සෙ කොළ හැදිී සුසිල් ප්‍රේම ජයන් තැමිතිවරයා කනීතෙල් බාර ඇමිති කාලේ. ඔයගේ ප්‍රමිතියන් තො ර මික් ටි ොන් හයිසිය හත් නමයක් ඇතු ව ට ිට ොන් විසි හින් ඒ ඒත් තෙල් ටි ගෙනනල්ලා කළවං ච්චතෙල් ප්‍රමිතියන් ොරතෙල් කොළන්න විතිබුණ හොඳ පෙට ොල්ලො ලවන් කරලා. රටතම බෙදලාවි දැංගින්න ජනාධිපතියවකට විපක්ෂණයකගේ වාානයතුළු වාහන නැවතුන රටේ කෝටි දොලාකට වඩා තෙල් සංස්ථාවේ යන්ත්‍රක්‍රිය වෙලා එතල පාඩන ජනතාවට කෝටි තියකට වඩා තමන්ගේ සම්පත නැතිවුණ. සත්තත් පහකමන්දයක් ගැවිවෙන සිංගප්පුූරය වාර්තාාව මේක ප්‍රමිතියෙන් තොරතෙල් බැදුව කියනකට කිසි දුලිනධරීවිතුට කිසිමක්‍රාමාර්ගයක් ගත්තනෑ. මම පැහැදිලිව වැඩබලන්න කළමනාකොට රසායින්ඩ ගාට ඇව්වා මේ මොහොතේ. ඔබ භාර සිටින මෙහිුම් කළමනාකරු. නියෝජ්‍ය සාමානතිකරිය එදා බාල පෙටටල් කළවන් කිරීමේදේ කළමනාකරු, අද නියෝජ්්‍ය කළමනාකරු, නියෝජ්ජ්‍ය සාමානිතිකාරරි අද එදා කළමනාකරු. උසස්ථලයක රසානගාර භාර පූර්ණනා ධිපති බෙදහැරන්හන්සේ එදා හිටිය නියෝජ්ජ කළමනාකරු, අද කළමනාකරු, එදා බාල කරල තෙල් බෙදල ජනතාව මාරුව දදා ටේත්. සංස්ථාවත් කීර්තිනාමය මුදලයි විනාසකරවාගේ සීයට සීයක් මේ ප්‍රමිතියෙන් තොර ඉන්නන ගත්තොත් බෙදනක වැලක් වෙන්න දූසිතවයි ඉහෙළ නිදාරීව ඉන්න. ඒ පනිිවිඩේමං කළමනාකා රධ්‍යශතුමාට වත්්චපක යමු කරා. දැන් තත්වය තමයි අපි නියදි පරික්ෂණය කරන්නේ තෙල්වල ලංකාවේකම බහන්ඩයයි රට තුළට ගොඩ බාණ්ඩ ප්‍රථම. ඉදන ඇනුවුම් කරපුත් යැන ඉඩන පටවුුණකට නියදි පරීක්ෂණය කරනවා ඒ වාර්තාාවතෙල් සස්ථාට ඉන්දිය සමාගම ගෙන්න්න ගන්නවා ඒ ගෙන්නගෙන අපේ භාරටාවම ඒ වාර්තාව තිබනත් යළි පූර්ණ පරීක්ෂණයක් රසානාගාරය කරනවා ඒක නිවර්දිනම් පමණයි ගන්නේ ගොඩ බානගමින් පරීක්‍ෂණ කරන්නේ නෑ දැන්යවල තියෙනවා අපි දැනුවත් වෙලා තියෙනවා කොළන්නාව රසායනාගාරෙන් සාම්පල් බෝතල් නියති පරක්ෂණ සඳාවශ්‍ය බෝතල් අදාල නැව තුළට ගොඩ බානකොට සාම්පල් ගණ්ඩ කියලා. එත්දාස්නම සය හැට එකෙන් පස්සේ පිහිටෙවට පස්සේ කවවදාවක්ක සිදුනෝපු දෙයක් මේ ගණ්ඩ යන්නේ. එහනම් ගණ්ඩයි යන්නේ මේ බලපෑම මොකක්ද. තව මෙෙක්ටිට්ටන් විසිදහක් ඩසල් තියෙනවා චීනවරාටකොට බා්ඩ අයෝසියකට. මේ කොළස්ථා ප්‍රමිතියන් තොරවුණොත් අර විසිදහත් ගණ්ඩ බෑ. ඒකත් ප්‍රමිතිය නෑ. ඒකත් අප ද්‍රවිය. ඒකත් පැහැදිලි නෑ දස්්‍රක නොයකුත් කුඩු තියෙනවා. එව්වතිබු නම පිරිිවිතරයට අනුකුල නහැකැන්නේ නියමිත ප්‍රමිතියට නැකන්නේෙ වාහනය නවතින ඉතරක් නෙමෙයි වාහනය හිංජින එක විනාසයට පත්වෙනවා. අඒ මේ කොළොස්ථා ප්‍රමිතියෙන් නැති කියලා නවත්වත් විසිදහත් නෑ. විසිදහ රයින්නේ අයෝසියක චීනවරාය ඔහුන්ටම කියල වෙනම රසායනාගාරයක් තියෙනවා. ඒ රසයනාගාරයදමකි නිවරදි වෙනවා බෙදන්න ඉන්දියාවට නෙමෙයි. ලංකාව අසරණ මිනිස්සුන්ට පොඩි බඩි ඩීසල් වාහනොවලට බස්රථවලට ලොරිවලට සීලුදේවලට බේ රට්ටේ දැන් ගසාකන මිලසූත්‍රයට ඩීසල් වැඩි කරල්ලා. රටම අමාවරේ දාල වාහ ප්‍රවාහනය කරගන්ඩ බැරිතයට තත්ත්කට වාහන අතරමගනතුළ තවත් බිලියන ගණන්න නැති කරලා තවත් අමතර කොටස් කියඩ විදේශවිනම නැති කරන සූත්තර කෙල්සංස්ථාව භාරය තියන කනීත්තෙල් සමාගෙමේ එ කොළස්ථා ප්‍රමිතිය නැතිනං අයිෝOCය එකෙත් නැහැ තමයි. නමුත් එතන තියෙන්නේ වෙනම පීක්ෂණ ආගාරයක්. එක මේ යන්නේ මේ කොළස්ථාරගෙන අර විසිදහත්තරම්. රටේ ජනතතා මාරුදාන්ඩ රටය නොදන්නඉද පැහැදිලි කරන්නම් එල් අෝOCී ගෙනාවත් සයිනොපැක් එක ගෙනාවත් තෙල්ටිකඩාන්නේ කොළොන්නාවේ එම නැත්තම් මුතුරාජවෙල එහම නැත්තං අනිිකු රටේතියන ප්‍රධාන මර්මස්ථාන පවාදය සබා දොළහටමදාන් එක්කම ටැකිවල. දැන් යන සූත්‍රය මකක්ද. මේ ඩස්්ට එක තියෙන ඩීසල් අර දෙදශ්‍ය කලලා. මිතිිය ොරගැල්ල හොඳ පෙටරල්ලොට ලවන් කරලා බෙදපු සූත්තර එන්ඩ යන්නේ ඒන්ද වහාමමක නැවත්ව යුතුයි. ඉන්ඩීය බලපෑම කියලා මෙච්චර පීචන් වෙලා ජනතාවගේ ජීවිත නැති කරවන්ඩිපා. වගකීමෙන් කියන්නේ මේකදැ ඇති අපි කිව්ව නිය මෙත තොරතුරන් තාම අරගන නෑ. ගන්ඩ යනවා ගණ්ඩ යනුව හේතුව තමයි රසායනාගාරයෙන් නියටි පරීක්ෂණ සඳ අදාල් අවශ්‍ය ලප කරන යවල තියෙනවා. එත්දස්නමස හැටක හැත්තේක අසුවක අනුවක දෙදසගේ කොලාා විසික අවුරුදු හැට දෙකත් තුළ නොකරපු දෙයක් නොවිච්ච දෙයක් ජාත්‍යන්ත්‍රය කිසිම තැනක නැවකින් ඉන්නන ගන්නකොට පරික්ෂා කරලමිසක් ගොඩ බාලනීති ගන්න එත්නෑ ගොඩ බානගමන් පරික්ෂණයට අවශසන ඉදිගන්න නෙත්නෑ. එහනම් සැලසුමක් තවදයක් තියන මේ ඩස්ට්‍රක පාතට යවන? තම රස්සායිනික ද්‍රවයක් යුදපම දස්ක පල්ල හඇටයෙනවා හරික්ලියසාම්පල් ගත්තම ඕකි. හැබැයි සාම්පල් එක හරිවුනාට ටැංකීයට යන්නේ ඩස්ට එකත් එක්ක. අපිට සැකයක් තියෙනවා රස්සා එනි ග්‍රවව රෑ හොරෙන්දාලා දස්ටක ඇයටතයඇවල්ල මේ ගන්න සාම්පල්ලොලින් නලළංගෙනටික හොඳයි කියලා ගොඩබාගන්න සලස්මක් හැබැයි මේත්තෙල් දාන්ඩයන්නේ කොළන්නාවේ ඩීසල් තියන ටැන්කි වලට. මේක කොමිස් කුට්ටිවලට රටේ සම්පත මුදල් ලිත්‍රක් නෙමෙයි. රටේවානයි අයිතිකරුවෝයි තමන්ගේ උෘතියයි නැති කරලා රට මහමග නවත්වන කොල්ලකාරී යටත් විදිතවා දිීක් ගසාක ඇමක් වහමක නැවත්ත යුතුයි කළමනා කාරාජ්‍යසය දැනුවත් කළ දවා ඇමකිට දැනුවත් කරන්නේ ඔක්ක ම ඩෙඟගා දැම්මත්. සුසිල් ප්‍රියම ජයන්තක කාල පරික්ෂණ කරලත් නිලධාරින්ට ක්‍රාමාර්ග ගත්තනෑ දැන්ගේ හොත් ා නිලධාරන්ට ඉහල තනතුරදීලා මේ යන්නේ ප්‍රමිතියෙන්තොරජ භාවිතා නොක්ක කලන්න නොහැකි වාහනා අත්‍රමග නවතින කාර්මික දෝසොල් ලක්වෙන දූෂිත ගසා කෑමේ ක්‍රියාවල වහම ඉන්දන ගොඩබෑම නැවත්ත යුතුයි සමස්ත නැවම අපේ භාරයෙන් ඉවත් කර චීන වරටක්ත් යාමට ට නොදිය යුතු.